සන්ධි කියන එක ඉගෙන ගත්තා නම් පෙර පර වනන් නිසි විදිනි ගලපනු සඳනම් ඒ කියන්නේ පෙර පසු අක්ෂර නියමාකාරයෙන් ගැලපීම සන්ධි කියලා ඉගෙන ගත්තා. එතකොට මේ සන්ධි වල පුතේ සන්ධි සිදුවන ආකාර කිහිපයක් තියෙනවානේ. එතකොට අපි දන්නවා මේ සන්ධිකාරක සන්ධි සිදුවන ආකාර කිහිපයක් තියෙනවා. මේකෙන් එකක් තමයි ලෝපය කියලා කියන්නේ. මොකක්ද මේකේ එකක්? ලෝපය. මොකද වචනේ පුතේ ලෝපය. අපි ඒක හොඳට කණ්ඩ හුරු කරගමු ලෝපය. මොකක්ද මේ ලෝපය? ලොප් කරනවා. ලොප් කරනවා කියන්නේ ඉවත් කරනවා. ඉවත් කරනවා කියන්නේ කපලා දානවා, මකලා දානවා, අමතක කරලා දානවා. අපි හිතමු වගේ යාළුවෙක් හිටියා. එයා අමතක වෙලාම යනවා. ලොප් වෙලා යනවා. ප්‍රේමයක් තිබ්බා. ඒ ප්‍රේමය නතර කරලා දානවා. ලොප් කරලා දානවා. දෙයක් අමතක කරලා දානවා. අපි මේ ලෝපය කියලා කියන්නේ පුතේ අමතක කර ඉදින්. පෙලක් වෙලාවට අමතක වීම හොඳක් තියෙනවා, අමතක වීම නරකක් තියෙනවා. පෙලක් වෙලාවට පෙලක් දේවල් අමතක වීම නිසා තව කෙනෙක් හමු වීමකුත් සිද්ධ වෙනවා. දැන් මේ ලෝපය කිව්වන් පස්සේ නම් අපිට පැහැදිලි අකුරක් කපා දමනවට, අකුරක් මකා දමනවට, අකුරක් ඉවත් කළා දානවට ඒකට අපි කියනවා ලෝපය කියලා. එහෙනම් අපේ භාෂාවේ ලෝපයෙන් සිදුවන සන්ධි තුනක් තියෙනවා පුතා. ලෝපයෙන් සිදුවන සන්ධි තුනක් තියෙනවා. මොකක්ද පළවෙනි සන්ධිය? එක පූර්ව ස්වර ලෝප සන්ධිය. පූර්ව ස්වර ලෝප සන්ධිය. මේක අපි කියනවා පූර්ව ස්වර ලෝප සන්ධිය. නේද? පෙර සර ලොප් සඳ. පෙර කියන්නේ මුල, සර කියන්නේ ස්වරය, ලොප් කියන්නේ ඉවත් කරනවා, සඳ කියන්නේ සන්ධිය. පූර්ව ස්වර ලෝප සන්ධිය. දැන් අපි ලස්සන උදාහරණයක් අරන් පුතේ අපි බලමු පූර්ව ස්වර ලෝප සන්ධිය කොහොමද සිදු වෙන්නේ කියලා. මේ බලන්න අපි මෙහෙම පදයක් ගමු. සුවඳ ඇති. සුවඳ ඇති. මෙන්න පෙර පදය, මෙන්න පසු පදය. එතකොට දැන් අපි ගත්තෙන් පස්සේ මෙන්න සුවඳ දල වශයෙන් අපි ගත්තෙන් පස්සේ හල් දයන්නයි අයන්නයි. ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ ඇති. මෙතන තියෙනවා ඇති. එතකොට පුතා මේ පදේ මුල් පදේ අග මොකක්ද? මුල් පදේ සුවඳ කියනකොට මේ සුවඳ ද ද ද ද කියනකොට කියනවා ද අ ඉත් අ හල් දයන යනයිද. එතකොට මෙයා අල්ලගත්තා. අල්ලගෙන පොඩි පෙට්ටියකට දැම්මා. අල්ලගත්තම පෙට්ටියකට දාන්න ඕන කියලා දෙකුත් නෑ පුතා. කාපලා දැම්මා. අල්ලගත්තා නම් කපලා දැම්මා. වැරදි වෙලිටන්න එපා. කැපුවෙන් පස්සේ ඉතුරු වෙන්නේ මේ සුව හල් දයන්න මෙන්න ඇති. ඇති කියන එකේ ඇයන්න මෙහෙ තිබ්බා. මං කියවනේ අමතක වීමත් පෙලක් වෙලාවට තව දෙයක් ඇතිවීමට හේතුවක් වෙනවා. මෙතන හල් වෙනකොට එහා පැත්තේ ස්වරයක් බලන් ඉන්නවා. අපි එනකන් අර විහිළුවට කියන්නේ ව්‍යංජන හරියට කෙල්ලෝ වගේ. ස්වර හරියට කොල්ලෝ වගේ. හල් එකක් තිබ්බොත් ඔය හල් එක දිහා නේද මෙහේ ස්වර බලාගෙන ඉන්නවා. ඉතින් මේ හලක් තිබ්බොත් තමයි පුතේ ස්වරයක් එකතු වෙන්නේ. මේ බලන්න හල් දයන්නයි අයන්නයි එකතුලා හැදෙනවා දෑ. 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 එතකොට දෑ කියලා වෙලා මෙතනින් හැදෙනවා පුතේ පදයක්. මොකද්ද පදේ? සුවඳ ඇති සුව දැති. සුවඳ ඇති සුවඳ ඇති. මොන සන්ධියද? පෙර සර ලොප් සඳ. ඒ කියන්නේ පූර්ව ස්වර ලෝප සන්ධිය. පූර්ව ස්වර ලෝප සන්ධිය. එතකොට ඔයාට හොන්තට පේනවා පෙර පදයේ අග ස්වරයක් තිබ්බොත් ওই ස්වරේ ඉවත් කළා තනි පදයක් ඇදුවොත් ආන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? පූර්ව ස්වර ලෝප සන්ධිය කියලා පුතේ. ඔයාට පැහැදිලිද? රයිට්. එතකොට මේ වගේ උදාහරණ අපි ගණනාවක් හදන්න ඕන. දැන් හිතන්නකෝ විදේශ ආගමනය, විදේශාගමනය. එතන අපිට ගත්තන් පස්සේ මේක මේ පෙරපදයේ අග තියෙන ඕනෑම ස්වරයක් ඉවත් කරලා ඉතුරු වෙන හල් අක්ෂරයට පසුව තියෙන ස්වරය සම්බන්ධ කරොත් පුතා ඒක පූර්ව ස්වර ලෝප සන්ධිය. එතකොට අපි මේ කරන්නේ පුතා සරල ලෙසින් ව්‍යාකරණයේ වාගේ ඔලුවට දෙන එක. ඔයා මතක තියාගන්න විශේෂම සාමාන්‍ය පෙළට උසස් පෙළට මේ අවශ්‍ය තරමින් තමයි මේක අපි මේ පැහැදිලි කරන්නේ. මේක හිතන්නකො විශ්වවිද්‍යාල මට්ටමින් මේ පැහැදිලි කරනවා එහෙම නෙවෙයි පුතේ. තේරෙනවද? ඔයා
ඒ මට්ටමෙන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලෙ ගියන් පස්සේ. හැබැයි ටික ඒ ගියත් පෙරපදේ අග තියෙන ස්වරය ඉවත් කරලා පසුපදේ තියෙන ස්වරයත් එක්ක එකතු කරොත් ඒ කියන්නේ කොහොමද? පෙරපදේ අග හල් අක්ෂරයක් ඉතුරු වෙනවා පසුව ස්වරයක් තියෙනවා මේ දෙන්නා එකතු වෙලා තනි පදයක් හැදුවා නම් ආන පූර්වස්වර ලෝප සංදිය ආන්නේකට අපි කියනවා පෙර සර ලොප් සඳ ආන්නේකට අපි කියනවා මුල් පදයේ අග ඇති ස්වරය ඉවත් කොට ගලපනු ලබන සංදිය පැහැදිලිද පුතා ඒක අපි පූර්වස්වර ලෝප සංදිය කියලා හඳුනා ගන්නවා හරිනේ right